දැන් අපි හිතමු මේ අවස්ථාවේදී දැන් අපිට ඕගොල්ලෝ කිව්වේ 95යි 20ට කියලා ගත්තේ ඒස් පවර් එකෙන්. හැබැයි ඔඩිටර් ජෙනරල් කිව්වා නෑ ඕගොල්ලෝ ගන්න 101යි 16ට කියලා. එතකොට දැන් මේව හරි ලොකු ගණන්. හරි මේ රුපියල් මෙතන 6ක වෙනසක් තියෙනවා. ආ යුනිට් මිලියන් 50ක් කියමු සභාපතිතුමා. එතකොට යුනිට් මිලියන් 50කට මේ රුපියල් 6 වෙනස තියන්. රුපියල් මිලියන 300න්නේ. අපි තීරණයක් ගමු මේකේ මේ ඔඩිට් එක කරන්න. අපි ඒස් පවර් එකට විතරක් නෙමෙයි. මේ ඔඩිට් එක කරන්න ඔක්කොම පවර් ප්ලාන්ට්ස් වලට. ඒ කාලේ වැස්ස නිසා ජල විදුලිය වැඩියෙන් ගන්නවා කියලා. ඒක වැඩියෙන් අරගෙන ඒස් පවර් එක නැති වුණා කියලා බිඳුවයි කිව්වනේ. ඒ තීරණේ ගන්නේ ටෙක්නිකලි කවුද? මැෂින් එකක්ද? ඕගොල්ලොද? කොහොමද ඒක වෙන්නේ? සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. හරි. ඒකට ෆීඩ් කරනවා. අයි ඒක ෆීඩ් කර ඒ ෆීඩ් කරන්න ඩිසිෂන් එකක් ගන්න එපා. ඒක තීරණය කරන්නේ ඒ වෙලාවේ කන්ට්‍රෝල් සෙන්ටර් එකේ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න එන්ජිනියර් තමයි කියන්නේ. ආ එතන තමයි තියෙන්නේ. ඒක තමයි අහන ප්‍රශ්නේ. ඒක තමයි ඔඩිට් එක. ඔඩිට් කියන එක කරන්න ඕනේ අපි නෙවෙයි තර්ඩ් පාටි එක. ඒක අපි දන්නවා. දැන් ඒක හරි. නමුත් හැබැයි අපි self audit එකක් අපි කරනවා. ඒකේ தත්ත්වය මොකද? ඒක අපි දිගටම හැමදාම ওই self audit එක පොඩයින ඒ self audit එක GM ට chairman ට එනවද? එනවා. ඒ කියන්නේ ඊ ආපු එක දෙන්නේ අද කරන එක දෙන්නේ. උදේ 6න් අවසන් වෙන පැය 24ට 24 කොහොමද ගත්තේ කියලා. දැන් මේකෙදි ඔබතුමාලට පේන් නැද්දනේ? ඒ කියන්නේ normal නැති වෙච්ච මිදදී ගැනීම, කියන්නේ විදුලිය ගැනීම පේනවයි කියලා තියෙන්නේ නැද්ද? එහෙම තැන් නැද්ද? අපි ඒ වෙලාවේදී question කරනවා. ඒකයි මම ඔයගොල්ලන්ගේ merit order dispatch model එක transparent ද? ඔය software එකක් තියෙනවා කිව්වනේ. ලිවි ඔය කට්ටියද? නෑ. ඒක එලියෙන් ගත්තද? ඒක recommend කරේ PUC SL. ඔයගොල්ලන්ට පුළුවන්ද මේක system එක බලන්න ඕන නම්? පැහැදිලිවම පුළුවන්. මම ඕන වෙලෙක ඕපන් කරලා තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා දැන් මම කියන කතාව එච්චර වැඩක් නෑ. මම කියන එක නෙමෙයි මේ සිස්ටම් නේ අපි කතා කරන්නේ. ඔබතුමා ඕපන් කරේ නැත්තම් එහෙම ඉතින් මම මට නිඳ ගියොත් එහෙම මේ හරියටම මේ කියන කොටස සම්බන්ධව රටෙත් ලොකු තියෙනවා සැකයක්. මේක ගැන තියෙන ඔබ්සර්වේෂන් එක මොකද්ද? ඒකවත් මං හිතන්නේ අමාත්‍යාංශවලටත් ওই merit road එක සම්බන්ධ කවදාවත් ඇවිල්ලා නෑ. අපි සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් දකින්නවා මිසක්. හැබැයි මම සාමාන්‍යයෙන් පහුගිය කාලේ ආපු ගමම්ම අපි ටෙක්නිකල් ඔඩිට් යුනිට් එකක් දැම්ම විශේෂම් ප්‍රයට දුන්නේ මෙරිට් රෝඩ් එක ඔඩිට් කරන්න කියන එක. චෙයාර්මන් කිව්වනේ ඔඩිට් එකක් කරන්න කිව්වා කියලා මෙරිට් රෝඩ් එක. වැඩයි මං අහන්න ඔ GM කියන්නේ. සිස්ටම් කන්ට්‍රෝල් බ්‍රාන්ච් එකෙත් තියෙන ඔඩිට් යුනිට් එකක්. ඒ තීරණ පහුවදා ඔඩිට් වෙනවා. ඒ වගේම අපි PUSSL එකටයි ඉන්ෆෝම් කරලා තියෙනවා මේකේ ඔඩිට් එක වෙනින් පාර්ශ්වයකට දීලා කරගන්නයි කියලා. ඒක බලනකොට අපිට එතන ග්‍රේ ඒරියා එකක් තියෙනවා වගේ පේනවා. අර පිටිපස්සෙන් කතා කරපු මේ අධ්‍යක්ෂකතුමා හරි කවුරු හරි එතුමා කියන විදිහට ඒකයි ඕගොල්ලෝ අතර ටිකක් පොඩි සම්බන්ධයක් නැවා එක දියකුත් පේනවා. සභාපතිතුමා කියපු එකෙත් එහෙම එකක් තියෙනවා. මේ ප්‍රධාන කාරණේ අපි රෙක්ටිෆයි කර ගැනීම අවශ්‍යයි. රටේ අවශ්‍යතාවයට විදුලි සැපීමත් අවශ්‍යයි. ඒ වගේම මේ මෙතන මේ කියන මෙන්න මේ ඩිසිෂන් එක ගන්න තැන ගැන විදුලි මණ්ඩලයේ ඉහළ අධිකාරියට කන්ට්‍රෝල් එකක් නැහැ වගේ එකක් මට පේනවා. සභාපතිතුමාට GM ට GM මගේ ඔබ්සර්වේෂන් එකට මොකද ඔබතුමාගේ රෙකමෙන්ඩේෂන් එක මොකද ඔබතුමාගේ අදහස තියෙනවද කන්ට්‍රෝල් එකක් මෙතන සභාපතිතුමා දැන් මේ කියන රිපෝට් එක CS එකට මට හරිම මතකයක් නැහැ හැබැයි අපි අනිවාර්යයෙන්ම යවනවා ඒ එන රිපෝට් හරි හරි ඒකනේ මංගේ මම මට හිතන දේ ගැන මම කිව්වේ ඒ කියන්නේ මේ ගන්න තීරණය ගැන විදුලි මණ්ඩලයේ ඉහළ අධිකාරියට කන්ට්‍රෝල් එකක් නැද්ද තියෙනවද නැද මට පේන අපිට පේන විදියට මේකේ ඉහළ අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩලයේ GM දක්වා ඉන්න කට්ටියයි යට ඉන්න මේ ඉංජිනේරු අංශය සහ මේ ඉන්න ටෙක්නිකල් කට්ටියයි අතර මේ කලාප දෙකක් වගේ එකක් මේ වාගේ වගේම පේනවා